මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන්න එක්සත් ජාතික පෙරමුණ. ඒ නිසා එක්සත් ජාතික පෙරමුණ දිනවීමේ වගකීම අපිට තිබෙනවා. අපි මේ එක්සත් ජාතික පෙරමුණ දිනවන්නේ සජිත් ප්‍රේමදාස දිනවන අරමුණෙන් නෙමෙයි. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දිනවන අරමුණ. අපි ජනතාවගෙන් සහ අනෙකුත් සියලුම විකල්ප බලවේගවලින් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ හැකිතරම් එක් වෙලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ආරක්ෂා කරගන්න කියලා. දේශපාලන බල ව්‍යාප්තිය තුළ අපි දකින්නේ එක් කණ්ඩායමක් රටේ බලය අත්පත් කරගන්න උත්සාහ කරගන්නේ විශේෂයෙන්ම ජාතිවාදයේ ඇවිස්සීමේ. උතුරදී එක වචනයකුත් දකුණුදී තවත් වචනයක් විදිහට දවල් මිගෙල් රෑ දැනියෙල් වගේ දෙබිඩි පිළිවෙත් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ කටයුතු වලදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. නැවතත් මේ ජනතාව කෙටවීම තුළ නැවත අපිට යුද්ධයකට යන්න බෑ. ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදීවනි පෙනී හිටින සියලුම බලවේගවලට අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ වෙලාවේ මේ ප්‍රජාතන්ත්‍රවාදීවනි හඬ නගනවා. එන්න අපි එකතු වෙලා මේ ජනතාව දැනුවත් කරමු. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගස් තියලා තිනවා ගෝඨාභය මහත්තයාට දැඩි කලකිරීමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයෝ එකතු කරලා හංසය ලකුණට වැඩ කරන්න කියලා අපි තීරණය කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දීල්ලපු සියලුම අපේක්ෂයන් අපි ඉල්ලීමක් කරනවා අප වට එක් වෙලා මේ පක්ෂයේ ජයග්‍රහණය කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අර පෞල්වාදී දේශපාලනයට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද ඒකාධිපති පාලනයකට තමයි මෙම රටගේ ගෙන යාමට මෙම රාජපක්ෂලාගේ බලාපොරොත්තු. එම නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ක්‍රමයේ සටනට ඔබත් එක්වන්න කියලා.